නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවිීවා දම්රුවනට සෙමදා සද හම් සරනයමි. නමස්කාරවීවා සංගරුවනට සැමදා මහාසංග සරනයමින් නමස්කාරවේවා තුනුරුවනට සැමදා තිසාරන සරනයමිින් සාද සාසා අපිට මේ විදියට දරුමේ ඉගෙනගන්න කියලා දුන්න අපගේ ගුරුදේයෝත්තම කල්්‍යනමිත්‍ර පින්නත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේ නමස්කාරය වීවා සාද සාධ සාද අදදින මේ සම්පසාධනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඒ මතුගම පදිංචි ඒ සද්දා මාසික ධර්මදාන සාමාජික පින්වත් ඩී ඉන්දික ප්‍රියංකර මහතා සහ ඒ කටාරාජ්‍යයේ සේවේ නියතු පින්වත්ඩී ජයමංගලා මහත්මී යන පින්වත් පිරිස විසින් ප්‍රධාන අරමුණ සඳහන් කරලා තියෙනවා මේට වසර එක හමාරකට පෙර මිය පරලෝගිය ී බෙන්ජමින් පියාණන්ට පින් අනුමෝදන් කිරීම ඒ අරමුණු පෙරදරිකරගෙන තමයි මේ පින්නතුන් විසින් මේ ධර්මදානය සඳහා සාමාජිකත්ය ධර්න තියෙන්නේ පිවත්න බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරග ඒ බදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට කලාතුරකින් පහළ වන කාලෙක තමයි අපිට මෙහිරි සීසත් ධර්මය අහන් ලැබෙන්නේ එතකට පින්නත්නේ ඒ ධර්මයෙන් තමයි අපිට නියම පිහිටඒවගේ නියම රැකවරණය ආරක්ෂාව මේ කියල දෙන්නේ පින්නත්ති දවසග බුදුරජාණන් වහන්සේ දාල පින්නත් මහනනී උඩු බැල්ලෙන් නිදන දරු එක් න්න හල දෙකර දී නේද පොඩි ළමයින්නේ ඒ ලමේ ඔන්න නිදන් ඉන්නෙලාට උඩු බැල්ලින් එයාට අතර ලී කෑල්ලක් අවවෙනවා මොක දෙකරන්නේ එක්කු ගල් කැටය මෙයා ඒක එක පාට්ටම කටේදා ගන්න ඊට පස්සේ ඇයි අම්ම දෙකලා ඉක්මට දුවග නැවිල්ලා ඒ ළමයාගී වං අතින් ඔලු වල්ලගෙන අර ළමයා අණ්ඩක්්දිම දැකුණුය ගිල්ලි ඒ ලීක ඇල්ල එලිට ගන්නවා. ඒ දරුවට ආදර ලතින් ද අඩත් දීම කරන්නේ නෑ ඒ දරුවට කරදරයක් වඩ එපා කියලා. හැබැයි ඉල් අරම් ලමයාට ටිකදස කරන ලොකු වෙනවා කාලයක් කනකොට හොරු දසේ පහළඋනාට පස්සේ දැන් අම්මා කා ලඟිම්ම හිටිය මෙ මුණහරි කටේදා ගනිී නත්තා අනුතුරක් කරගන කියලා ලොකෝනාට පස්සෙත් එහෙම්ම ඉන්නවාද ෑ මකද කරන්නේ අ ළමයක් කෙරෙහි ලා අවධානයක් තිබ්බද ඒ අම්මා ඒ ලිහිල් කරන්න ඇද ඒ කරවාගේ පස්සෙන් ඉන්න ඒ වගේ කියනවා මේ බුද්ධ ශාසනය පුරාන් වහන්සේ දේශනා කරනවා මේ යම් කෙනෙක් මේ ශාසනය ඉන්නවා යා සදධාවෙන් කළ යුතු යම්තාක් දෙවල්තිෙනද ඒ නොකලේවෙද ඒවාගේ පවට ලැජාව ු කළයුතු දේවල් යම්තාක්ේද ඒ නොකළේවෙේද ඒවාගේ පවට බයි යම්තාක් කළ යුතු දෙවල්තිෙන ඒ නොකළේවෙද ඒවාගේ வீரியෙන් කළයුතු දේවල්තිෙන ඒ යම්තාක් නොකළේවෙද ගේ ප්‍ර්ඥාව කළ දෙව යම්තාක් නොකලේද එතකොට මේ මොනාද සේක බල. එදකට මේවන් බුදුරයන්වා ජදාල යම්තාක් නොකලේේද ඒත් තාක් එයාලා මගේ ඒන්න රැකවරණය සිටිය යුතු කියෙනු. ඇයිඒ සේක බලවලින් යාලට පිහිට පිළිසරන්න සරා සකසා ගත්ති නැත්තං යාලා අර දරුවා පොඩි දරු අනතුරට පත්වෙෙන්නේ යම් සේද ඒ වගේම අර ශ්‍රාවකයා හෝ භික්ෂුවෝ භික්ෂුණේ උපස ප යම්තාක් කියෙන අනතුර පත්තිෙනොද නැද්ද අනතුරට පත්ෙනවා ඉතින් බුජාන් වන්සේ පින්වත්න මේ වගේ විවිධ පරියායන් වලින් මේ සේක බලවලින් අපපිට ලැබෙන රැකවරණය ඒ වගේම ආරක්ෂාව ඒ වගේම ගැන සොඳුරු ලෙස උපමාවලින් දේශනා කළ දවා ඉතින් අදත් ඔයාලට ඉග ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර දේශනාව මේ දේශනාව නම ඉන සූත්‍රයේ මේ දේශනාව දේශනා කරන කාලයේ පින්වත් බුදුරජාන් වහන්සේ වැඩ හිටියේ සැවත්නුවර ඉතිං බුදුරජාණන් වහන්සේ එදා භික්‍ෂන්ගයාට වදාල පින්වත් මහනන මේ ලෝකයේ කම්සැප අනුබව කරන ගීගෙදර වාසය කරන කෙනා මොකද ක එයා එයාට හරි හම්පු කරගණ්ඩ විදියක් නැතුව ඒවගේම අඳන්න පලදින්න ඇතුමක් නැතුව ඒවගේ අතේ මිටේ සතයක් කන්න නැතුව දුප්පත් කෙනෙ කැටට ජීවත්වවෙන්න වුනොත් එක දුකක් නේදකිව දුකක්නේද අතේ මිටේ සතයක් වන්නෑ කන්න බොන්න විදික් නෑ ගිහි ගෙදරවාසය කරන්නේ එයා අනිත් අයි වගේ කම්සැප විඳින්න කැමති හැබැයි පඳින්දි දෙයක් නැ දුපත් ඒ දුකක් නෙවේද පින්නත් භික්ෂුුණ ස්වාමීනය භාග්‍යතුාස එක දුකක් කියලවදාලා ඒවගේම පින්වත් මාන්‍ය ඒ පිහිටක් පිළිසරණක් නැති කෙනාට එයාට දිලිඳකම හේතුවයි ජීවත්වීම පිණිස මොකද කරන්නේ මෙ අණයක් ගන්න නයක් ගන්න වුුණු දුප්පත්කිනාට දැන්ගයා ඉදාවෙලාහරිම්පු ක ගණන්නු දෙකු ැ දිලින්දී ඒ මදිවට නායකුක් ගන්න ඒකින් අට කවදාව සතුරක් ඇතිෙනවාද වන්න අය ගත්තා කවදාව සතුරක් ඇතින්නේ. කවදාව ප්‍රීතියක් ඇතියරවාද කවදාවක් ඇැතිද. පින්නත් මහනන නයක් ගැනීම කියන්නේ ඒක දුකප නේදය කලෙවා. පින්නත් විිසුුණ සාමීනී භාග්‍යතුන් වහස. දුකක් කියලාද ඒ දැන් මෙයා නය ගන්න නය හම්බ වෙන්නේ නිකන්ද ක හවෙන්නේ පොලට දැන් මෙයාගේ දවසින් දවස පොලිවැඩිය සමාරයට දවස් පොලිීතියෙනවනේද සති පොලි තියනවා පෙළත්තිනට මාස් පොලිති දැ මෙයාගේ මොකද වෙන්නේ නය ගත්තා දවසින් දවස මොකද වෙන්නේ පොලි වැඩියෝ පොලිය වැඩිියෙනනකොට වැඩියෙනකොට මෙයාගේ දුකත්මොක දෙෙන්නේ ඔ දුකත් ඇයි මන්ද මිච්චර නයක් ගත්තා මේ නයට දෙ මිච්චර පොලිියත් තියෙනවා අන්න පිවත් මහනන මේ නයගත්ත කෙනාට පොලිය වැඩිවෙනවා කියලා යමක් ඇද්ද ඒක දුකක් නේද කියවා ස්වාවිසරොතු වනා එසේ ස්වාමින් භාග්‍යතු වස් එක දුකක් ඉටවාස් යානවා දැ පිින්න්නුවත් මහනනි මේ නයිගත්තගෙනාට නයිගෙවාගණඩ විදියක් නෑ පොලිය ගෙවාගඩ විදියක් නෑ එතකට මොකදර නයිදීපය නිකංගන්න වාද නෑ දෙඹ මිච්චර නයක් ගත්තාෆොලිය මිච්චර තියෙනවා වෙනදට සතය සතිහරි පොලිය ෙව්වා දෙැම් පොලිය ගවන්නන්නේ ත්න නයගවන්නන්නේන කවද උම්ඹද දයගෙවන්නේ චෝදනා කරනවා ෝදනාරනවා දකින දකින දන අහනුව චෝදනාකරුද දෙැබම නායගවන්න නැද චෝදනා කරනවා. රස ආනස් පින්වත් මානන නයගෙත්ත කෙනාට දිලින්දෙක් කියලා මේ නයලා නයගත්තගෙනාට මේ පොලිය වැඩිවෙලා ඉන්න කෙනාට. නයකාරයන් විසින් චෝදනා කරනවා කියලා යමක් ඇද්ද. ඒක දුකක් නේදය කියලා. ස්වාමීණී භාග්‍යතුන්නාද මෙයාග දුක තවත් වැඩි වුනාාකිවා. ඇයිඒ? දැම්ම පොලි වැඩි නවම් මදිවට නායකාරය හොයාගැක චෝදනත් කරනවා. ඉරවාසි භාගිදුනා ජාන පින්වත් මහණන දෙැම්මයා නය ගෙවා ගණ්ඩි ඉදියක් නෑ මෙයාට දෙැම්මයාට පොලිය ගෙවා ගණ්ඩිඉදිියෙකුත් නෑ මෙයා අමකොත කරන්නේ නායකාරය එනොකොට ගෙවා ගණ්ඩ විදිහන් නැතින්ද දැම් මුහුණ දෙනවද එතවටම කොත කරන්නේ ෝෝ. කළ කරන්නේ හැंगෙන ොට न නිिकदීද හැनाලා පසි लහබන होො होොයාම होොයාගන න ර පව මहाන नයකාරය लහබඳනවා කියලා යමක් ත दुකක් නේද इसे दुකක් දෙ නයකාරය ලොහු බැඳලා දෙැ මෙයා හැංගිනවා ගිතෙට්ටෙනකොට කිදරනෑ නහෙද විලාබ ලන්නවන ගාන්ට කිෙදරී යනවා ඊටවාස කොහෙද මෙයා හැගි හැංගි ඉන්න කොට නයකාරයත් නිකං ඉන්න මෙයා පස්සෙන් ලුහ බැඳලා කොහොමර මෙියාව අල්ලගන්නවා අල්ලක නොකොද කරන්නේ දැ මේ නයගවන්න ත්නෑ ඒවගින් පුලි ගවන්නේ ඉත්න එහින්ද මෙයාාව නීතිටල්ල දෙනවා නීතිමකොද කරන්නේ මෙයා හිරේ විගුව පින්නත් මහන යම් කියනෙ මේ හිරේ විලංගුව වැටෙනවා කියෙන යමක් ඇත්ද එක දුකක් නේදය කියලා ස්වාමීනි භාගතු එක දුකක් දැම් බලන්ඩ පන්නත්න ද මෙතන දුකොච්චරෙද්ද ගිහිගෙදර වාසය කරන කම් සැප විදින කෙනා අඹුදරුවන් නඩත්තු කරමින් එයා ගිහිගෙදර වාස එරනක් කැමති හැබැයි එයා දිලින් දෙක් කියලා උපදිනවා කියන්නේ දුකක් දෙසද දුකාක් ඒ මදිවට ඒ දිලින් දෙක්කින්දා ඒ ජීවත්තීම් හේතු කරගෙන නයක් ගන්නවා ඒකක් දුකාක් ඊට පස්සේ ණය ගැනීම හේතුවේ එයාට නිකන්නෙමේ නය හම්බින්නේ කොහමද පොලිට එතු පොලි වැඩියනවා කියලා යමක් ඇදද ඒක දුකා ඒ වගේම පොලි වැඩියලා ඊට පස්සේ මොකද කරන්නේ එයාට චෝදනා කරනවා ද නය ගවන්න නැද්ද දැ මෙච්චර අය මච්චර පොලි චෝදනා කරනවා කෙළි යමක් ඇදද ඒකත් දුකාක් ඉඩවස්සේ නයකාරයු පස්සෙන් ලොහු බඳනවා මෙයා වල්ල ගණ්ඩ ඒකත් එයාට දුකාක් ඒවගේම ලෝබයදල මෙයා වල්ලගෙන මොව නීතිය රහණට හු කල්ල දෙලා මෙයා හිරේ විලක්බීමට ඒකත් එතුකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ ඕවුන් ඔය වගේ මයි අපිට මේ මිනිස්තුුට මානසික ඒැන්නේ මානසික අනතුරත් වදාලා ඔන්න යම් කෙනෙක් ඉන්නවා එයා කුසල් දහම් පිළිබඳ ලැජ්ජා නෑ ඒකැන්නේ සද්ධක් නැක නොයායට ඒ වගේ පයට පවට බයක් නෑ ඒකගේ පවු් කරන්ඩ ලැජ්ජත් නෑයාට ඒ වගේ එයාට වීරියත් නෑ ඒ වගේ එයාට ප්‍රඥාවත් නෑ කියනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ දිලින්දා ආං ඒ කෙන කියනවා එ කවුද බුද්ධ වාසනයේ දිලින්දා කියන්නේ එයාට සද්ධාවත් නෑ ඒවගේ පවට ලැජ්ජාවත් නෑ ඒගේ පවට බයත් නෑ ඒගේ පවට ඒවගේ වීරියත් නෑ යායට ඒවගේ ප්‍ර්ඥාව පින්වත්නි දැම් බලන්න බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දිලින්දා ඒම නැත්තන් ධනමතා හරි මැන්න්නේ ධනය මතද තමන් පවිච්චි කරන වානය මතද අ මොකක්මතද තමාන්ගි තියෙන ගුණදරම් අත. මුණද තියෙනවන එන්න බුද්ධ සාාසනය අදදිී දුප්පත් කෙනෙක් හෝඒවා පෝසත් කෙනෙක් ඒවා මොකවත් නැති කෙනෙක් වෙඩපුළුව හැබ ඒයාග සද්ධාව තියෙනවන ඒගේ පවට ලැජ්ජාව තියෙනවන පවට බය තියෙනවන ඒවගේ අකුසල් ප්‍රහාණය කරන්න කුසල් වඩන් වීරය තියෙනවන ඒවගේම ප්‍ර්ඥාව තියෙනවාන චතුර සත්ර්ම ුවනින් දකින්න අවබෝධ කරන්න පට්න බුද්ධ ශාසන දනවතා පින්න්නොත්න බලන්න බැරි වෙලාවත් කෙනෙකුට සද්ධාව නැති වුණුත් එයාට මහා අලාභය ඇයිඒ සද්දා නැති කන්නාම මෙලෝ පරලොව පිළිගන්න ෝද කර්ම කර්ම පල විශසාද කරනවාද කවදාවත් මව කිය විශේෂගෙනෙක්කින්න්නවා පියයා කියලා විශේෂ කෙනෙක්න කළ පීද කාර්ම ප ඔයාලා අහනතියනද කාර්ශ් බදුරජාණන් වහන්සේ කාලේ සිටුවර් හත දෙන ඉකිටිය මේ සිටුවරු හත්තදිනාට හොඳ ව්‍යාපාරකයෝමයාල මොකද කරේ හොඳදට ව්‍යාපාරටයුතු කරලා ඉක්මර් දෙල කෝටිපති වුණ දවසගන් මේ හතර දෙනා එකට කතාල ඉඳගෙන කතාාවෙනවා දැන් අපි ග ඕන තරම් සල්ලි තියනවා. අපි මේ සල්ලිලට මොකද කරන්නේ කෙන කතාාවුණ ඉඩස මොකදුණේ එක් කෙනෙක් ව්වා යාළුවා මේ දවස්සල කාශ්‍යව බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහලලා ඉන්නවා. අපි හොඳට දන් දෙෙමුකිව්වා හොඳට සිල්ලර්කම කිවවා හොඳදට පින්කරු කිවා කට්ටියම කැමතියෙන්න්න ඇත්ද හ මොකද කිවවේ ඔය පිස්සුයට මස් මාලු අරක්කු තියෙන්නේ අවේදදාල වෙේලාටද ඒ හින්දා ඉන්න ටිකේ හොඳට කාල බීලා එමු කිව්වා අද වගේනේ ඉ තනිත්යාල මොකද කිවේ අනිත්‍යයාල කිව්වා සල්ලි තියෙනවානම් මොනාද නැත්තේ සල්ලිතියනනම් මොනාද නැත්තේ. ඕෝය තරම් නාටිකාව් විට පාසි දූදු ඒ කැන සුදු කෙලින්න පුළවා. ඕන තරම් සෙල්ලන්තියනවා. ඉතිං ඒ ඉද මේ ජීවිතයේ උපරිම ප්‍රෝජනය ගමුකිව්වා.ටදමොකදේ එක්නටැේ කැත් තිබ සිතරක්කින්න දෙන්ට අනනිත් අයි. ආඩ දෙක්කල් සද්ධාව තිබල මොකද කරන්නේ. එයාල කැව න නෙට්ිකක් කරි මෙලෝව පරලෝ විස්ාසක ලකසල් කරන්න අකුසල්ලින් වැකල් පැළකිලා කුසල් කරන්න කැත්තක් ඇති කරගන්න ඕනේ. එහෙමන මොකද කලේ ඊට පස්සෙ කට්ටිය හොඳදට විනෝද වුණා. කාල බීලා වැරදිකාම සේවුණ කරන්න හොදට විනෝද වනාා. ඉඩවස මොකද වුණේ ටික කාලයයි හතර දිනාම කොහේද. සුගතියාද නෑනේ විනෝදවනා කියලා සුගතියනාාද කොහෙදගේ ලෝකුබ නිරේ උපන්න අතරදිනාම හතරදිනා ලෝකුම නිරේ උපනලා අවරු හැටදාහක් ැනකයි යටට වෙලා යටට යනවා යටටය අවරු හැට දාහක් ලෝකුම නිරේ ඊට පස්සේ හැටදාහ උඩටාව මේ හතරදිනට ගාතා හතරක් කිය නාසාාවක් ඇතු වුණා හැබැයි සොරයක් කියද්දී එක් අකුරක් කියද්දිී හතර දෙනාම ආයයටට ගා හතර දෙනාටම එක කුරගාන තරයි කියන්න හුණේ එක්කනෙකුට කියන්න ආසාාවක් ඇතිවුණා කියනවා මේ දුජ්ජී විතං ආජී වහම ඒ සන්තයන දදම්සසේ ඒ සන්තයන්න දදම් හසේ විජ්්‍ය මානය සුබෝගයසු දීපන් නා කම්ම අත්තනෝ අන්න තේරලා අපිට ඕන තරන් දන් දෙන්න දේවල් තිබුණා පින්කරඩ ඕන තරන් අවස්ථාව තිබුණා. සිල්රකින්න ඕන තරන් අවස්ථාව තිබුණා හැබැයි එහෙමති යද්ද අපිට පිහිට පිණිස පිළිසරණ පිණිස පවතින කිසි දෙයක් අපි කළේ නෑැ කියනවා. අන්න නිරේම යන්න ඕනේ තේරෙන්න්න නේ. හ න එතා ජනික්න අනේ අපි දැන් අවුරුදු හටදාහක් වෙනවා මේ කරුමය ගෙවන්න අපිට පේන තෙක් මානක නෑගනවා කොහමද ඉ සනි්‍යක්ෙන කිව්වා අනේ කවදද අපි මේක නිදහස්වෙන්නේ මේ කරමය ගෙවෙන පාටක් නෑ අපිට ඉතාස අවසානක් කෙනාට කියන්න හදුණා එයා කියනවා සෝහන් නූන ඉතුෝ ගන්තා යෝනිල් ලද්ධාන මානුසින් වජ්‍යු සීල සම්පන්නෝ කහාමිකු සලම් බහුන්ගන්න ආයම මනුස්සුලෝකෙ උපන්නොත් මගේ ල්ළඟට කවරා ඉල්ලං අවු මන් දෙන්න සුදුස්සෙක් වෙනවා. ඊට පස් මොක මං හොද්දට සිල්රකිනවා වගේම හොන්දට පින් කරනවා නිරේම අන්හොනන දේටික තේරෙන්න්න පේනවා නේද හෙන ඉන්න කාලේ පිනක් කරගඩ තිෙනවානේද දැ දැන් සද්ධාව නැතික මේ පාඩුව කොහොමද යම් කන සද්ධා තිබ්බන කුසල්ල කුසල් මෙලෝ පරලො විශසාත කරනවා කර්ම කර්ම පල මයි යමද්ද දායාද කරගෙන ඒක තමයි මට විපා යාදිසංවපතේ බිජන් තාදිසම් පරතේ පල යමදද මං වපුරන් ඒක තමයි මටල පල ලෙස ලැබෙන්නේ. නේද කල්්‍යයානකාරී කල්්‍යයාන පාපකානතු පා හොඳ දේවල් කළොත් හොඳ විපාක නරක දේවල් කළො ධර්මතාවයක් වෙනස් වෙන්නේ නැත ඉති ඒහින්ද ඒවගේම දැන් අන්න සද්ධාව නැත්තං ඒවගේම? පවට බයක් ලැජ්ජාව නැත්තං. ඒගේ පවට බයත් නැත්තං ඒගේ අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදවගඩ වීරිය නැත්තන් එයාට ඒවගේ ප්‍රශඥාව නැත්තං භාගතුන් වහන්සේ වදාලා බුද්ධසාාසන කෞුදයා දුප්පත් කෙනා දිලින්දා. දැන් මේ දිලිඳු කෙනා මොකද කරන්නේ ඒ දිලිඳු කෙනා ොක්ද කරනවා කිවේ එයා දිරනුදුකම හේතුවෙන් ජීවතෙන් ඉස්සල් ලකිව අපි මොකද පව නයක් ගන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය ණය ගැනීම ගැනවා අදාලා ඒ මොකක්ද බුද්ධ සාාසිනය ඉන්න කෙනා එයා මොකද කරන්නේ නය ගන්නවා කියන්නේ කයින් අකුසල් කරනවා වචනේ දුසිරිතය හැසිරෙනවා ඒ වගේ මනසින් දුසිරිතේ හැතිරෙනවා කයින් දුසිරස හැරෙනවා කියැන මොකක්ද ඕ ස්සල්ලාමක ද ප්‍රාණගාතය කරනවා මෙ ිය හිතු මනාපේ පානගාතය කරනවා ඒවගේම ඕ හිතු මනාපේ හොරකං කරනවා හුවෙන අතට අහුවෙන දේ ගන්නවා කවරු නැත්ත වට පිට පැල්ුව ගත්තා නහද ඉටවස්සේ ඕ හිතු මනාපේ වැරදි කාම සයනි කරනවා ඊටවස්සේ ඕ කටට එනදය කියන බොරු ඒවගේ හිස්වචන කතා කරනවා කියේලම් කියනවා ඒගේ පරුස් වචන කියනවා. ඒවගේ අනිත්තායක දේට ආස කරනවා තරහ සිති මිත්‍යා දුෘෂ්ටින් වසය කරනවා අන්න මොකද කියලද වදා ලනිබදුරයාන්ේ ඇයි දුපත් වෙෙලා මේම අට සද්ධාවත්නෑ ඒවගේ පවුල ලජ්ජ බයත්නෑ ඒවගේ වීගරියකුත්න ඒකිනා කයිනුත් අකුසල් කරනවා වචනනිරුත්තා අකුසල් කරනවා නසිත්තසර ඒ මකද ගුත්වාාසන නයගැනීම වගේ කියල දේශනා කළ. ඉඩවස්සේ බ්‍රියාන්සේ දේශනා කරනවා නායගත්තය නිකන්නේෙමේ මොකක් වෙන්නේ පොලිය එක් කවු වෙනවා අන්න බලන්න එක කාරණාවක් නැතිකට කියාට අකුසල් එන්න එන්න වැඩ නැටි දෙැම පොලිියත් එක් කවවෙනවා තව අකුසල් ඔෝ මොකක් වෙන්නේ මෙයා ඔන්න සතුම් අරනවා සතුන්මාරලමයාගේ හිතේම කල තියන්නේ. කවුරුත්ම දැන නොගනිත්වා නැස හොරාට මරනවා මරලල්ලා ඔ අත පජදාගනවා මරලද ආහෙමද ඒවාගේම හොරකං කරනවා කවුරුත්මාව දැන නොගනිත්වා අදහස විට පස් වැරදි කාමසේ වෙන කරනවා කවුරුත් දැන නොගනිත්වා කියලාමයාගේ අදහස ඒයි මේ හැම එකම වැඩ කරන්නේ මොකක්ද මෙයාට මේ අකුසල් වලින් නිදහස් එන්න ද උමනා තියෙන්නේ එමත් නැගි හිටීමත් තියෙනවාද නෑ හැම වෙලා එම පාර්තනා කරන්න මොකක්ද කවුරුත් මේක නොදැන කිත්වා මෙගේ හැම වෙලා එ වැඩ කරන්නේ අකුසලේ බල පවත්තන්න නිතරයි ඒක නැගි හිටීමක් නෑ අන්න එයාට පොලි එක් කවුවෙනවා තේරවානේ ද? අකුසලේ කරන්න කරන්න එයාගේ හි හැමවෙලාෑම තියෙන්නේ මේක කවුරු නොදකෝ මේ නොදැකීවා කියන අදහසක් ඇද්ද ආංක බුද්ධ ශාසනය යම් මේ ශ්‍රාවකයට ඒ පොලිියෙක් කවුෙනගේෙන ශ්‍රාවකය කියන්නේ සාාවකය නෙමේ පුතක් ජනගෙන සද්ධාවක් නෑ කියන්නේට නේද එදකොට මෙහෙම එකක් කියෙනවා ඊට පස්සේ මොක දෙවෙන්නේ නයකාරයෝ මෙයාට චෝදනා කරනවා. ඒවගේ චෝදනා කරනවා වගේ කියනවා. දැ මෙයා සත්තු මරණවානේ සත්තු මරනෝට ඔය කට්ටියය අම්මලා උපාස කට්ටිය එක් කවුණාට පස්සේ මේ දන්නවාද. අසවල් ගමේ සත්තු මරණකඉක්කන්නවල. හපේ කිසිම ගානක් නැතිහැටි කතා වෙනවානේ සිල්ගුණ දම් ආරක්‍ෂා කරන සුපේසල කට්ටික් කවුුණට පස්සේ කතා වෙනවා. නේද? ඊට ගානක් මේ අර හොරකං කරනවා අරකට කතා වෙනවා. ඊටවස්සේ එතනත් තින්නවා හොරකං කරන කෙනෙ. ඊටවස්ස එයාට එයාගේ හිත චෝදනා කරනවා. උබත් හෝරකං කරන කෙනෙකු නයකාරව යම්සේද චෝදනා කරන්නේ අර හොරකං කරන කෙනාට එයාගේ හිත චෝදනා කරනවා. නේද? වන පින්නස්න යම් කෙනෙක්ගේ අක්ෂෙන් කොච්චර හොරෙන්හකුසලය කළත් තමන් හරෙන් කරන්න බලන්ද අවසානයේ තමන්ට හිත බලන්ට පින්නත්නී මේක තියෙන ලස්සන මේ චෝදනා කරනවා කියන එක කොච්චර කියන්නේ රමණීය කුටිකාර කියලා ස්වාමී රහ රහතන් වහසනව හිටියා මේ රහතන් වහන්සේ ඒ පැවිදි වෙන්නේ ඒ චෝදනා කරනය දැකළ මමත් මේවාගේ කෙනෙක් න කියලා. දවසක් ඔය ඒකාලේ ඉඳල තියෙනවා මේ එක තරුණෙක් මෙ හරි ලස්සන එකේනවා දුටු දුටුවන්ගේ ඇස් ඇද බැඳ තබලාාදනගෙනවා. හරි ලස්සන කියනවා මෙයාට ඒ වගේ විතරක්නෙ මේ සල්ලිත්තිවිලතිීන හොඳට මෙයා මේ හේතුවේ මොකද කරලා තියන හොඳට අනිත් අයි කාතාව ඇස්සරු කරල තිෙන රදි කාම්සයුණ කරලා මෙයා මොකද කරන්නේ ඊට පස්සී දවසා මෙයාට කාන්තාවකින් අරුමක්க்கෙනවා ආවට පස්සී ඒ කාන්තාව කියනවා මට ඔයාාව உනගැහෙන්නෝනේ. තැමි බැඳම කාන්තාව. ඊට පස කියනවා එයා ඒ පණවිඩියට යනවා ගිහිල්ල ඒක් කාන්තාව ඇසුරු කරල එනගමක්. එන්නගමං දවසා. ඉදා එන ගමක් එක මනුස්සයක්ව කනුවේ ගැටගහලා හොන්දට ගැටගාලා මිනිස්සු කාර කාර කෙල ගහනවා හොන්දට ගහනු ගුටි පැටත් දෙනවා ඉඩවසය හනවා පින්නත්ම බවත්ම මොකදම මේ මනුස්සය මොකද කර තින ගරත්ද අර මනුස්සය නවා මේ මනුස්සයා අනුත්තයගේ කාන්තාව කරා යනකිෙනෙක්ෙන එගේ හිත චෝදනා කරනවා කියනා මමත් එහෙනම් කාරකාර කියල ගහන් වටින කෙනෙක් ඇයි මමත් එවැන්නේ වැරදි කරන කෙනෙක් එයාගේ හිත චෝදනා කරනවා කියවා ඒකින් එයාට ලොකු දෙයන්නේ එයාගනම කල කිරීමක් ඇති වුණා කියනවා ඒහේතුෙන්ම ගිහිල බුදුසාසනය පැවදිනවා රහතන් වවාසනවක්නවා බලන්න තමන්ගේ හිත තමන් චෝදනා කරලා ඒ වගේ කියනවා දෙැක්කනේ නයකාරය චෝදනා කරනා යම්සේද ඒ වගේ අර අකුසල් කරන කියනාට තමන්ගේ හිත චෝදනා කරනා කියනවා ඒ වගේම ඊළඟට මොකද වෙන්නේ ද නයගත්තක කියනට ඊළඟට මකක්ද වුන චෝදනා කරලා පස්සෙ ඕ ලුහ බැදා බුද සාසනය ලොහ ඳවා කියන්නේ මොකද බුදුරියන්සේ දේශනා කරනවා ඔන්න යම් කෙනෙක්කින්වා ඒ අකුසල් කරන කෙනා එක වෙලාවකට එයා හුද කලාවේ යම් තැනක ඉඳගෙන ඉන්නවා නැත්තම් මරණසන්න මොහොත හර ඉඳං ඉන්න ඇද්දී මොකද වෙන්නේ මොකදද වෙන්නේ එයා කරපු අකුසල් ගුරාන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඉර බැසගෙනේ යනොකොට ගඩ නැගල නැගෙ හි පැත්තිේ ඉදන් න්න න ගොටක ව ගොට ැගල්ලත් ය ැගනිහි පැත්තේ පුටුව තිාව නිදන් ඉන්න ට හිර පැත්ති ඉට බැග යනකොට එෙැල ොටවෙන්නේ එතකොට හෙවනැල්ල විසින් යයා මොකද කරන්නේ වෙලා ගන්නවා එතකොට යම් කෙනෙක් අර හෙවනැල් විසින් වෙලාගන්නේ යම්සේද තමන් හුද කලාවේ හෝ මනනාසන්න මහදකාරියි. නිවී හැනඉල් යම්තෙනක ඉන්නකොට තමන්කරපු වකුසල් ඕ චිත්‍රපටියකගේ තමන් ඉස්සනාටන වෙල පේෙනවා. මේදේවල් කරාම් මේ මේ විදියට සත්තු මැරුවා මෙන්න මේ විදියට අනුත් අඇක දේවල කඩාවඩා ගත්තා අනිත් ඇයකයි. මෙ මේ දිීර වැරගන්සේ ඔය වගේ එකං එකට එකං එකට එකින් එකට එයාට මැවිලපේෙනවානවාන්න අකුසලේ විසින් එයාව වෙලා ගන්නවානවා දෙක අකුසලේ පස්සේ ලොහු බැඳගෙනාව බරාන් වන්සේ දේශනා කරනවා හොරා පස්සිං අරච නයකාරයෝ දිලින්දා පස්සේ යම් නයකාරය ලොහු බඳින්නේ යම් සේද අකුසල් කරන පුද්ගලයා පස්සෙන් ඒ පාපිිය අකුසල් ලොහු බැඳග නැවිල්ලා යාට මතක් කළ දෙෙනවා. දැක්කනේද එතකොට ගැලවිමත් තිී හද ඒවගේම අන්තිමට ඉටවසයාට මොක දෙ වෙන්නේ හල්ලගෙන ඉවරෙලා හිරේදාානවා බුදුරාන් වහන්සේ දේශනා කරනවා මොකක්ද ඔව බුද්ධ ශාසනය හිරේ වැට්න කියන්නේ මොකදද යම් කෙනෙක් අකුසලේ හේතු කරගන කොහ දෙ යන්නේ සුගති යනාාද සුගති යන්න වෙන්න අකුසලේ හේතු කරගන යට පලට යන්න වෙන්නේ ඔක්කෝ නිරේ එක්කෝ? තිරිසල් ලෝක සරපායි. දුරාණවාසේ වදාල නාහම් භික්කේ අ්ඥං ඒක දම්මපු සමනු පස්සාමි. යං ඒවන් ධාරුුණං ඒවන් කටුකං ඒවං අන්තරායකරං අනුත්තරස්ස යෝගක්කේම සධිකමයි. යතයිදම් භික්වේ නිරේබන්දරංවා තිරච්චාන යෝධිබන්ධනවාදේ. පින්න්නවත් මහනෙනි යම්තාක් මේ නිවන් අවබෝධය බිනිස මෙතරම් දරුණුද මෙතරං කටුකද මෙතරං අන්තරායිකරද අත්තිශ්‍යයිම බයානකද. ඒ කියනවා. නිරේ ඉපදීම තරම් ඒවගේ තිරිසං අපායි ඉපදීම තරම් අන් එකදු ධර්මයක්කත් බුදුනෙතින් දකින්න කියීම. එහෙනම් නිරේ ගියොත් බුදුරාන් වහන්ේ උපමත්තියන කණ කැස්පෑව යම්දවසක වියසි දුරෙන් හඳ දකි කියා. හැබැයි. නිරියගෙනගෙන ආය මනුස්සලෝක න එක හිතායි ඊට පස්සේ බුරාන්සේ මේක දරාගන්නක් මොකක් දෝන බැයි එයාට සද්ධාව කොන්නත්ත පුරයා සද්ධාව තියෙන කෙන නනිවේද මේක දරාගන්නේ එනම් අපි අප්‍ර මාධීව කුසල් කරන්න ඕනේ අකුසල් බැහර කරන්න ඕනේ ඊට පස්ස එයා ඒට සද්ධ වැති කරගන්න පවට ලැජ්ජාව පවට බය ඇති කර ගන්න ඒවාගේ වීරි අකුසල් ප්‍රාණ කරන්න කුසල් දියුණ කරන්න ඒවගේ ප්‍රඥ්ඥාව වඩාගන්න මෙයා එතකොට මහන්සින නැදද එහෙම නැතික ෙනනාට අවසානය අත්තෙන ඉරණමම කක්ද නිරේ වැටිලා අ ප මේ නිරේ වැටිනවා කියන්නේ කියී අදද නිරේවල් ගැලවමක් නෑ තිරිසං අපායේ තිරිසන් යෝන් කී අද්ද ගැලවීමක් නෑ. ආය උපදිනවා ආය මැරෙනවා ආය උපදිනවා කර්මය ඉවරවෙනකං අබ්බුද නිරබ්බුද්ද අබබ අහහ අටට සෝගන්දිික උපල පුණ්ඩරීක පදුම ගූතනිරය අස්තූතිනිරේ ස්සෙ කුක්කුල නිරේ ගිනිියරු කන්ඳක් කටුවම් බුල්වානේ අසිපත්වනය කවදාවක් කැලවීමක් නිරෙන් නිරයට නිරේ නිරයට මාරවිවන්තිී දෙනේ ඉතින් ඒහින්ද පින්වත්ී මේක තව කෙනෙකුට කරලා දෙන්න පුළුවන්ද දැන් බුදුරයන් වහන්සේ මෙතන වදාලා දිලින්දා ගෙනත් වදාලා ඒ වගේම අපිට දනවතා කෙනත් දන්න එද අප ට දනවතාකිව කවුද සද්ධාව තියන කෙනා පවට බය කෙනා ඒවගේ ඔව ඒවගේ පවට ලැජ්ජ කෙනා ඒවගේ වීර්ය තියෙන කෙනා කුසල් දියුණු කරන්න අකුසල් ප්‍රහාණය කරන්න ඒවගේ අනිත්්‍යක ප්‍රශ්ඥාව තියෙන කෙනා ප්‍ර්ඥාව ලබා වන්න මාහසින කෙනා අන්න ඒනං අපි නමේද දක්ෂවෙෙන්නෝ නිමේ දෙක දිලින්දා බැහැර කරලා ධනවතා ළඟා කරත් එදකොට පින්නත් මේක තවකිෙනකොට කියල් කරලා දෙන්නන පුළුවන්ද ඕ කරගන්න ඕනේ කවුද ඕ අත්තනාව කතම්පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම්පාපං අත්තනාාව ඔය සුද්ජති අපිරිසි දුවීම තියෙන්න්නේෙ තමන් කරන ක්‍රියාව මත வாணயா. சுදதி சுදதி பச்சாத்தா ோதே பசுதுவ அப்பி சுதுவ தவக்க குவா தவக்கன கூட ஏ கே. ஏ நான் நிறை தவக்கன தவக்கன கூட பேறத வாந்த முழு லோக்கம? රත්තර කනවා රත්තරං කරලා නේද මරනාසන්න මෝතකයෙනවා මම ටික ඔයාට දෙනවා මව සුගතියේ පමුණුවන් පුළුවන්ද ඉන්දියාට යනවා ටිකට්ටයදාන සුගති යන්න කුළුව න්ටිකටදාලා අන්න එනම් තමන් දක්ෂවෙන්නෝන තමන්ට රැකවරණය සදාගන්න තමන්ට පිහිට සලාගන්න ඉතින් පින්නත්න මේක ප්‍රමාධ වෙලා කරන්න පුළුවන්දය නෙමේ දේද බරියාන්ද ලස්සන්ට දේශනා කරනවා අප මාදෝ අමත පදන් පමාදෝමච නොපද අප්‍ර මාදෙන් සීල සමාධී ප්‍රඥ්ඥා වඩන කෙනා නිවන කරා යනවා කියන පලන්නේ කොච්ච ලස්සනද පීටවස්සේ පමාදෝොමච්ච නොපද පමාද වන කැයට ආය ආය මත්තෙන්නේ මොකදද. සසරේ ගමන් කරන්න උපදෙමින් මැරෙමින් උපදමින් මෙැරෙමින්. අප මත්තා නොමී අන්ති අප්‍රමාද ගුණය අජරාමර වෙනවා. ඒ පමත්තා යතාවමත. පමාදවිච්චාය ජීවත් වනත් මොහු මොකක්වගේද. මලකඳන් වගේ. ඕන ඕන අතට මළගඳ හොකත් කරන්නවා හරවන්න පුළුවන්. හෝ. කර්මකර්බල විස්තර කරන්න ඉදේ. ඕන ඉදිී අකුසල් යන් අරහියන්ගේ ආයම් එහින්ද පින්නත්නේ. තමන් දැනගන්න තමන්ගි ජීවිතයේ මේ අකුසල් බැහැර කරලා. බුදුරජාණන් වහන්සේසින් අපිට වදාල පිහිට පිණිස පිළිසරණ පිණිස. ආරක්‍ෂා පිණස රැකවරණය පිණිස මේ වදාල මේ. මේ සේක බල ඒවාගේම අකුසල් ප්‍රහණේ කයින් දුච්චාරය බැර කරලා වචින් දුස්තචය බැහර ක මනෝ ජුත්තතේ බැහර කරලා නේද. ඊට පස්ස තමාන්ට රැකවරණය සදාගන්න තමාන් දක්ෂවෙන් ඕන ඉතිං අපිටත් අද මේ අපවිසින් මේ ශ්‍රවණය කරපු ධර්ම පරියාය මෙලොව යහපත පිණස මිලොව රැකවරණය පිණිස ඒවාගේම පරලුව සුගතිය පිණිස. වගේ මේ උතුම් ටතුරාර් සත් ධර්මය අවබෝධය පිණිස සියල්දිනාටම උපකාරක ධර්මයක් වේවා කියලා සාධකාරයක් පා. පුුණ්්‍යානු මෝදනාව අද මේ විදිහට සම්පසාධනී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහහි දරලා තියෙන්නේ ඒ පී ඉන්දිකපියන් කර මහතා සහ කටාරාජීදවුණු කරන්න ඒ ඩී ජයමංගලා මහත්මිය විසින් ඉතිං ඒ පින්නතුන් විසින් සඳහන් කළ ආකාරයට අපි පුුණ්්‍යානු මෝදනාව සිදු කරමු අපි මුලින්ම මේ රැස්කර ගන්ටේ දුණු සියලුවූ පුුණ්්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු අපගේ පන්නන්න සක්දවදුන්ට ඒවාගේම සදර්වාරන් දෙවරුන්ට තිස්සටක් වූ සෙම්පති දෙවරුන්ට මේ පුුණන්න ධර්මයන් අනුමෝදන්නත්වා අනුමෝදන්නත්වා ඒවගේ මේ පිනිතුන්ගේ ඉෂ්ඨකාමී හිතකාමී පින් කැමති සියලු දෙවියෝ සතුනු සිතින් මේ පුුණන්න ධර්මයන් දෙක බලා අනුමෝදන්නත්වා අනුමෝදන්නෙත්වා සියලු දෙවියෝ දීමේ ආවිශීෙන් වර්ණයෙන් සැපීෙන් බලයෙන් වැඩිත්වා සද්දා සීල සුත්්‍යයාග ප්‍රц්ඥායන සේක බලධර්මයන්ගින් වැඩිත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ මේ සියලූම පින්මතුන්ට ලබාධිත්වා. දෙවිියෝධ ගෞතම් බුසසුනේ උතුම් චතුරාය සද්ධර්මය අවබෝධ කරගනිත්වා කිය. සාධකාරයක් පාත්තන්න. ඒවගේම රැස්කරගන්ටේදනු සියලූම් පුන්න ධර්මයන් අපි අනුමෝධන් කරමු මේ විදියට අපිට ධර්මය ඉගෙනගන්න කියල දුන්න. අබගේ ගුරුදේෝත්තම කල්්‍යයානුමිත්‍ර. න්නත් ලොකුස්වාමීන් වහන්සේට අප අද දින රැස් කළත් සියලූ පුුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන්නත්වා අනුමෝදන්නත්වා අපගේ ගුරුදේවයන් වහන්සේ මේ පුුණ්්‍යාණු ා බලයෙන් නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා සුවසේ උතුම් තතුරා සද්ධර්මය අවබෝධ කරන්න මේ පිනත් උපකාරවේවා සාධ සාධ සාදු ඒවගේම රැස්කරගන්ටේ දුණු සියලූම් පුුණන්නෙධර්මයන් අපි අනුමෝදන් කරමු ඒ මියපරලෝගිය සියලූමියගිය ඥාතීන්ට මීට වසර එකහමාරකට පෙර මිය පරලෝගිය ී ඒ බෙන්ජමීින් පියානන්ට මේ පුුණන්නෙධර්මයන් අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා ඒවගේම මේ දායිකත්්‍යයදරු සියලූම් පින්නතුන්න්නමෙන් අන්න අරුන් උදඋපකාර කළ සියලු පින්නතුන්නමින් මේ ජීවිතේත් අනන් සතරපුරාත් මිය පරලෝගිය සියලුමියගිය ඥාතීන්ට මේ පුුණෙ ධර්මයන් අනුමෝදන්නෙත්වා අනුමෝදන් වෙත්වා එ මියගිය ඥාතින්ගේ පරලොව ජීවිත සුවපත්වේවා සැපවත්තේවා සංසාර්ධකින් අත්මි දෙන්න මේ පිනත් උපකාර වෙත්වා සාධ සාදුු. සාදු ඒ වගේම රැස්කර ගණටේදුුණු සියලූම් පුුණන්න ධර්මයන් අපි අනුමෝදන් කරමු ඒ පින්වත්ඩී ඉන්දිග ප්‍රියංකර මහතා ඇතුළු ඒ ශ්‍රද්ධා මාර්සිික ධර්මදාන සාමාජි පින්නතුන්ට මේ පුුණන්න්‍ය ධර්මයන් අනුමෝදන් රැස්කර ගටේදනු සියලූම් පුුණන්න්‍ය ධර්මයන්ි අනුමෝදන් කරමු ඒ ධර්මදාන සාමාජික ඩී ඉන්දික පියංකර මහතා ඇතුළු ඒ පින්නත් පිරිසටත් ඒ වගේම කටාර්රාජ්‍ය සේද නියුතු ඩී ජයමංගලා මහත්මිය ඇතුළු. මේ ධර්මය ශ්‍රවණය කරන්න පැමිණි සියලූම් පින්නතුන්ටත්. ඒවාගේ මේ පින්නදුන්ගේ ඥාතහිත්ත මිත්‍රරාදීන් සියලූ ම දෙනාටත්. මේ පුන්න්‍ය ධර්මයන් එකසේ අනුමෝදන්මිත්වා අනුමෝදන් මෙත්වා. මේ පුඤ්ඥාණුබා බලයෙන් මෙස්ියලූම් පින්නතුන්ගේ ධාර්මිකරැකි රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණට පත්ේවා දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරෙම සාර්ථක වේවා නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා කායික දුප්පීඩා දුරුුවේවා, කායික සැප සැහල්ලු ඇතුවේවා මානසික දුප්පීඩා දුරුවේවා, මානිෂක සැප සැහැලු ඇතිවේවා. සුවසේ තවතවත් ජීවිතයට පුුණ්‍ය ධර්මයන් රැස්කරගන්ට සුවසේ ධර්මය හැසිරෙන්න්න. ධර්මය පුරුදු කරන්න ධර්මය අවබෝධ කරන්න අද මේ රැස්කරගන්ට දනු සියලූ පුුණන්නෙ ධර්මයන් ඉසේ උපකාර වීවා කියලා සාධකාරයක් පත්තන්න. ඒවගේ මරැස්කරගන්ට දුුණනු සියලූ පුුණන්න ධර්මයන් මහමෙවුණනාවාසිී සියලූ පින්වස් සංගරනුවටත් ඒවාගේම ගෞතම බුද්සනි පිළිවෙත්පපුරන සියලු පින්වත් ස්වාමන් වහන්සේලාටත් අනිගාරිකා මෑණයන් වහන්සේලාටත් පැවිදිාපේක්ෂක සියලු මදූ පුතුම්ටත් මේ පුුණ ධර්මයන් අනුමෝදන් නිත්වා ඒවගේම සධ්‍යාකාරය මණ්ඩලේ සියලූ ම දෙනාටත් මේ පුුණඩ ධර්මයන් එකසේ අනුමෝදන්නෙත්වා අනුමෝදන්නිත්වා සියලු දෙනාට සුවසේ උතුම් ධර්මවබෝධී පිණිස මේ පිනත් උපකාරවෙත්වා සාධ ස ඒවගේම රැස්කර ගන්ට ඉදනු සියලූ පුුණ ධර්මයන් සද්දා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ට මේ පුුණන්න ධර්මයන් එකසේ අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා සුවසේ උතුම් ධර්මය අවබෝධ කරන්න මේ පිනත් කුපකාරවෙත්වා සාදුසාසා සිරුදිනාටම තෙරුවන් සරණයි නමවබුද්ධාය. පැ කර ර්මයන් ප ම හස ද වා ප ම හන්සේ දුක් වා රෝකි වා පත්වේවා ගෞත බද්ධ සාසන තුළද තු ත්‍ය ධර්මයන් සුව ස බ ද පණස ැස්ක ල්ම ධරම තු ප රවා සාද සා සා ති න රාධ කරවා. පින්නත්ස්වාමින්න් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට. නිවසේසිට මේ පින් කටයුත්තවොටත් අනමෝදන් වන්නට පුළුවන් අපි සාධන අදදී ඒ පින් කටයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාධූ සාධූසා නමෝබුද්ටා නමෝගුද්ධය නමෝබුදාය නමෝ बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय සපි ත්‍ර ප පට ආාධායකරනව සපසාධන පමණක්ම නොවයි ස්්‍රදධාරපාය ව මකර ගාන්ු දියෝස්සේ දාායන් අතර අග්‍රතමදානය ධර්මදාානය සිදු කරන්නට. ඒග විස්ත්‍ර දනගන්න පුළුවන් බින්දුවයි හතයකයි දසේ තිස් දෙකයි. අසුවට අසහත දුරකතන්ගේෙන් බිදදු හතයකයි දෙේසේ තිස් දෙකයි. අසුුවටයි අසුූහත දුරකතනන්ගේනක්දේ පනවිඩඇත්තවට සෙහිපත් කරගෙන. අද දවසදී සම්පසාධනය සධහම් දේශනාව නිමාකොට මෙලෙස සමගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය. මෙවැනි වටිනා ධර්මතෙශ නශ්‍රවණය කිරීමට ශ්‍ර්දා ඩේලි YouTubeුෝබ චැනලේ සබස්රයි් කරන්න.